සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ සුදු ලුණු බතක් හදාගන්නේ කොහොමද කියලා. මාරම රස බත් එකක් මේක. ඉතින් මම මේක හදන්න සුදු ලුණු මික් 10ක් විතර මේ විදියට පොඩිවට කපලා අරගත්තා. ලුණු කොළ දෙක තුනකුත් මේ විදියට කපලා අරගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොල් තෙල් හරි එළවලු තෙල් හරි. මේ විදිහට මේ සෑලි දෙකක් විතර අරගෙන මම ඒකටම බටර් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි සුදු ලුණු ටික එකතු කරගෙන රන්වන් පාටක් වෙනකන් හොඳින් බැදගන්න ඕන. මෙන්න මේ වගේ ලස්සන පාටක් වෙනකන් බැදගන්න. ඊට පස්සේ මම මේ බැදගන්නපු සුදු ලුණු ටිකෙන් ටිකක් අරගෙන වෙනම තියාගන්නවා. ඊට පස්සේ දැන් මම ඒකට ලුණු කොළ ටික එකතු කරගන්නවා. මේ ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ මම මේකට චිලි පේස්ට් ටිකක් එකතු කරනවා. ඔයාලට මේකට කෑරි මිරිස් ඔයාලගේ සැර අනුව එකතු කරගන්න පුළුවන්. චිලි පේස්ට් එකතු කරගත්තාම මාරම රසක් එනවා මේ බත් එක. ඊට පස්සේ මම මේකට බත් ටික එකතු කරගන්නවා. මම හදන්නේ එක්කෙනෙකුට ප්‍රමාණවත් වෙන්න. මේ බත් ටික මම අරගත්තේ ෆ්‍රිජ් එකේ තියලා සීතල වුණාට පස්සේ. ඉතින් මේක හොඳට විනාඩි 5ක් විතර මේ බත් ටික හොඳින් ෆ්‍රයි කරගන්න ඕන. දැන් මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඔයාලා සෝයා සෝස් නැත්නම් කමක් නැහැ. ඒක අනිවාර්ය නැහැ. රයිස් එක ඔයාලට පහසු වෙන්න හදාගන්න පුළුවන් රයිස් එකක්. මාරම රසයි මේ රයිස් එක. ඉතින් ඔයාලට මේ රයිස් එක කන්න චිලි පේස්ට් එකක් ඒ වගේම මේ වගේ බිත්තරයක් හදාගෙන කන්න පුළුවන්. ඕනම වෙලාවක පහසුවෙන් හදාගන්න පුළුවන් මාරම රස රයිස් එකක් මේක. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.